දැන් වෙලාව රෑ 9:46 47 හත වුණා දැන්. ඉතින් අපි ඉන්නවා පොලිමේ, තෙල් පොලිමේ. හෙට තමයි අපේ ක්ලිනිකල් පළවෙනි ඇපොයින්ට්මන්ට් එක පටන් ගන්නෙ. ජයවර්ධනපුර හොස්පිටල් එකේ තමයි තියෙන්නේ මටයි නවීන්ට. ඉතින් මේ ඊට තෙල් ගා ගන්න හම්බෙත් දන්නේ. ඊට පස්සේ ලෑස්ති වෙන්න ඕනේ හෙට ගෙනියන බඩු ටික ලෑස්ති කරගන්නයි. අයිබෝවන්, ඉතින් හැමදාමත් මගේ ඉතාමත්ම ආදරෙන් ඔගොල්ලොම නැවතත් පිළිගන්නවා විෂ්ව පෙරේරා යුටියුබ් නාලිකාවත් එක්ක. ඉතින් අද දවසේ මම හිතුවේ මගේ ජීවිතයේ තවත් එක් කඩේමක්, විශ්වවිද්‍යාල ජීවිතයේ තවත් එක් කඩේමක්. පළවෙනියටම සායනික පුහුණුව ලබන දවස තමයි 2022 මැයි 9 වෙනිදා. ඉතින් රටටත් ඉතාමත්ම වැදගත් වෙන දවසක්. මං හිතන රටේ විශේෂ සිද්ධියක් වෙච්ච දවසක් මේ යන කාලයත් එක්ක. ඉතින් අපේ ක්ලිනිකල් නැත්තම් සායනික පුහුණුව පටන් ගත්ත දවස උනේ අන්න එදාමයි. ඉතින් අද දවස ගැන කොහොමද වුණේ, මොකද වුණේ, මට වැදගත් වෙච්ච මේ විශේෂ දවස ගැන විශේෂ ලොග් සටහනක්, වීඩියෝ ලොග් සටහනක් කියන්නයි මේ සූදානම. ඉතින් ලෑස්ට් වෙන්න ඕනේ හෙට දවසටත්. අපි බලමු කීයට විතර යන්න පුළුවන් වේද කියලා බොඩිමඩ. We'll be driving down the state, yeah. Looking around for the next crowd, yeah. Going our own way, trying to find a new route, yeah. We'll be going in circles, trying to find a way, searching for the things we do, yeah. Dropped out without a choice, yeah. Then තමයි අපි පේන තෙක් මානකට හරි ආවේ සෙට් එක. අපිට දෙන්නට මුදලට දාඩිය දාලා තියෙන්නේ මේ පවතින රස්නේ දේශගුණත් එක්ක. මං හිතන්නේ අර්බුදයට වෙද සිසුවන්ටත් හවුස් වෙන්න වෙලා දෙන්න මං හිතන්නේ. සුබ උදෑසනක්. ඉතින් අපි අද පළවෙනි දවසේ ක්ලිනිකල් යන මායි නවීනයි ඩ්‍රයිව් කරන අපි මාදිනිත් ඉන්න පිටිපස්සේ ජපුරට යන මාදිනි ඉන්න බල හොස්පිටල් එක වගේද කියලා හොස්පිටල් එක ගිහිල්ලා. අද බලේ දවසේ ඉඳන් කට්ටියම එකට තමයි යන්නේ ඉන්නේ. ඉතින් ක්ලිනිකල් ගෲප්ස් වලට බෙදලා තමයි කට්ටිය යන්නේ. ක්ලිනිකල් ගෲප්ස් වල ඉන්න අපේ යාළුවෝ කට්ටිය එක තැනකට එකතුලා ඉන්න මුලින්ම එකදම යන්න කට්ටිය. ඉතින් MBBS ඩිග්‍රී එක ගැන පොඩ්ඩක් නැවතත් මතක් කරලා හිටියොත් හොඳයි කියලා මට හිතුණා. දැන් මේ මම ඉගෙන ගනිමින් ඉන්නේ මගේ තුන්වෙනි අවුරුද්ද පටන් ගත්ත විතරයි. ඉතින් මම පොඩ්ඩක් A level කරන නංගිල මලට, ඒ වගේම O level වලට මුහුණ දෙන්න නංගිල මලට සිහිනයක් තියෙනවා නම් වෛද්‍ය විද්‍යාව හදාරන්න කවදා හරි දවසක ඒකට පුංචි මොටිවේෂන් එකක් විදිහට මම කියලා දෙන්නම් අද කොහොමද මේ අධ්‍යාපනය හැදෑරන්න තියෙන්නේ කියලා. ඉතින් අවුරුදු 5කින් යුක්ත ඩිග්‍රී එකක් තමයි මෙඩිසින් ඩිග්‍රී එක, නැත්නම් MBBS ඩිග්‍රී එක කියන්නේ. ඉතින් මේ අවුරුදු 5න් විශ්වවිද්‍යාලයට තියෙන දේවල් සමහර වෙලාවට පුංචි වෙනස්කම් තියෙන පුළුවන්. ඉතින් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙන සාමාන්‍ය විදිය කියලා දෙන්නම්. ඉතින් අවුරුදු 5 ඩිග්‍රී එකේදී පළවෙනි අවුරුද්දක මෙහෙදිනම් සිද්ධාන්තය ගෙන ගැනීම තමයි තනිකරම සිදු වෙන්නේ. කියන්නේ ප්‍රී ක්ලිනිකල් කියලා, නැත්නම් සායනික පුහුණුවට කලින් ලබන අධ්‍යාපනය කියලා තමයි මේකෙදී හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒ පළවෙනි අවුරුදු දෙකේ වුණාට පස්සේ ෆස්ට් MBBS කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක පාස් වුණාට පස්සේ තමයි තුන්වෙනි අවුරුද්දට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ලොග් එක තමයි.
ක්ලිනිකල් ගරුප් එක යයි සිංගල් ගරුප් ජේ එකේ සෙට් එකම එක ලිෆ්ට් එක යනවා ඉරන් ඉන්න ඉරන් තුන්වෙනි අවුරුද්ද සහ හතරවෙනි අවුරුද්දේදී තියෙන්නේ සාමාන්‍යයෙන් සායනික පුහුණුවත් එක්කම අනිත් අධ්‍යාපනය ලබා ගන්න. ඒකෙදි අපි ක්ලිනිකල් කියලා නැත්නම් සායනික පුහුණුව ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒකෙදි උදේවරුවේදී හොස්පිටල් එකට ගිහිල්ලා ඒ පේෂන්ට්ලත් එක්ක කතා කරලා ඒ අධ්‍යාපනය ලබා ගන්න ගමන් මේ වගේම හවස් වරුවේදී නැවත වතාවක් පැරා ක්ලිනිකල්. ඒ කියන්නේ ෆාමකොලොජි, පැතොලොජි මේ වගේ තව කොමියුනිටි මෙඩිසින් වගේ විෂයන් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එතකොට තුන්වෙනි අවුරුද්ද අවසානයේදී සහ හතරවෙනි අවුරුද්ද අවසානයේදී පිළිවෙලින් සෙකන්ඩ් MBBS පාර්ට් 1 සහ පාර්ට් 2 කියලා විභාග දෙකකට මුහුණ දෙන්න වෙනවා. ඒ දෙකෙන් ඉවරුනාට පස්සේ තමයි අවසාන අවුරුද්ද පස්වෙනි අවුරුද්ද පටන් ගන්න. පස්වෙනි අවුරුද්ද ඉවරුනාට පස්සෙත් ෆයිනල් MBBS කියලා එක්සෑම් එකක්. ඉතින් මේ ෆයිනල් MBBS එක්සෑම් එක අවසන් වුණාට පස්සේ තමයි MBBS ඩිග්‍රී එක ඉවර වෙන්නේ. එතනින් එහාටත් අපි ඉස්සරහා වීඩියෝ වලදී කතා කරමු කොහොමද වෙන්නේ කියලා. හරි අපේ විනුරී මේ හිමීට ඇවිල්ලා ස්ටුඩන්ට් රූම් එකට ඇවිල්ලා කනවා කියලා වෙනවා. මායි තරුවේ එනකොට තමයි දැක්කේ අපි. අපේ ලීඩර් ඉන්න අපේ ගෲප් එකේ ක්ලිනිකල් ගෲප් ජේ එකේ අයෝධ්‍යා. ඉතින් අද දවසේදී මගේ ක්ලිනිකල් ගෲප් එක අඳුර දෙන්නත් බැරුණානේ මට මගේ වීඩියෝ එකේ කලබලෙත් එක්ක. ඉතින් මම අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා මගේ ක්ලිනිකල් ගෲප් එක ඉන්න සමාජිකාවන් මගේ යහළු එහෙලියන්වත් ඉතාමත් රිග්මන්ට අඳුන්නලා දෙන්න පුළුවන් වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. ඉතින් අද දවසේ ටිකක් දිග වීඩියෝ එකක් ගෙනාව නැති වුණාට මුලින්ම සමාව දෙන්න ඕනේ මට. මේකත් පළවෙනි දවසේ හින්දා පොඩ්ඩක් වීඩියෝ කරගැනීමේ අපහසුතාවයක් තිබ්බා. ඒ වගේම තමයි ඉතින් මම ඔයගොල්ලන්ට මතක් කරන්න කැමති ආදරණීය නංගිල මල්ලිලට ඉදිරියේදී මම ක්ලිනිකල් අධ්‍යාපනය හදාරන ඕනේ. කියන්නේ සායනික පුහුණුව ලබද්දී හම්බ වෙන විශේෂ අත්දැකීම්, ඒ වගේම විශ්වවිද්‍යාල ජීවිතයේ ඉදිරියට ලබන අත්දැකීමුත් මම මේ විදිහටම ඉස්සරහට වීඩියෝ බ්ලොග් සටහන් මගින්, ඒ කියන්නේ බ්ලොග් වලින් ඉස්සරහටත් ගෙන එන්න සූදානමින් ඉන්නවා. ඉතින් මගේ ක්ලිනිකල් ගෲප් එක, ක්ලිනිකල් ගෲප් ජේ එකත් එක්ක ඉදිරි අවුරුද්ද දෙක කොහොමද ගත වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම වීඩියෝ අරන් ඉන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් සමගින්ම අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බටන් එකත් ඔන් කරලම තියාගන්න. මොකද වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාට දැනගන්න හම්බ වෙවි. ඒ වගේම මතක් කරන්න කැමති තව 2021 ඕලෙවල් විභාගය සඳහා තියෙන තව සතියක් වගේ ඉතාමත්ම පුංචි කාලයක්. ඉතින් මම වීඩියෝ මාලාවක් ඉදිරිපත් කර ඇත්තටම ඕලෙවල් විභාගය සඳහා මුහුණ දෙන්න නංගිල මල්ලට. නමුත් ඒ වගේ වැඩිපුර වියුස් තිබෙන්නේ නැති හින්දා මම නැවතවතාවක් මතක් කරන්නේ මේ වීඩියෝ එක බලන ඔයාගෙත් ආදරණීය නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කෝලි විභාගෙට මුහුණ දෙනවා නම් අනිවාර්යයෙන්ම එයාට දැනුවත් කරන්න මගේ මේ වීඩියෝස් ටික ගැන. ඒ වීඩියෝස් ටික ඔක්කොම දාලා තියෙන එකම ප්ලේලිස්ට් එක ආස් ෆ්‍රොම් විශ්ව කියලා ප්ලේලිස්ට් එකක්. ඉතින් ඒ ප්ලේලිස්ට් එකේ ලින්ක් එක මම දාන්නම් උඩින් මගේ වම් පැත්තේ උඩින් දාන්නම් ඩිස්ප්ලේ වෙන්න. ඒ වගේම මතක් කරන්න ආසයි අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා 10,000 සීමාව පහු කරා පහුගිය දවස්වල. ඉතින් ඒ වගේම ඉතාමත්ම ඉක්මනට ඔයාගේ මේ විශ්ව පෙරේරා යුටියුබ් නාලිකාව 100K සබ්ස්ක්‍රයිබර්ස්ලා වෙත ගෙනියන්න කියලා ඉතාමත්ම ආදරයෙන් මතක් කර සිටිනවා.